අර ඉස්සර මට මතකයි ඔය ඒවන් දැන් නැහැ හෙන්නෙත් නැහැ කවුරු හරි ගීත රචකෙක් ලියපු සින්දුවක් තිබුණා හැම ගහකම මල් පිපිලා කියලා සම්පූර්ණයෙන් වැරදීන එක ඒ කියන්නේ ගස්වල තියෙන ලිංගික ප්‍රජනක ව්‍යුහ කඩාගෙන යනවා කියන්නේ මේ දැන් ඕගොල්ලන්ට එමෙහෙම වුණොත් ආපෝ මල් කඩන්න බෑයි ඒවා ලිංගික ප්‍රජනක ව්‍යුහ අනිත් එක ඒක බුදුහාමුදුරන්ට පූජා කරන්න ලැජ්ජ නැද්ද ලිංගික ප්‍රජනක ව්‍යුහ හරි සර් මේ බයොලොජි ගන්න නම් බයොලොජි ගන්නම් මේ වෙන කුණු හරපු ගන්නන්න එපා බුදුහාමුදුරෝ නම් මම දන්න පරිදි කියලා නැහැ කොහෙවත් මට මල් පූජා කරන්න කියලා ඒ කොහොමද මල් පූජා කරපු අනිත්‍ය තේරෙන්නේ ඒක අවබෝධ වුණේ නැති බවට හොඳම සාක්ෂිය තමයි ඔබ පන්ති ආපු එක ඒක අවබෝධ වුණ කෙනෙක් පන්තියෙන් නැහැ අර පාටවල් හේදිලා වැක්කෙවිලා පාපොහොම තලි තලි ඇවිලා නූල් වගේ වැක්කේනවා ඒ වය මොකුද කොඳුරුව වහලා හාපූ දැන් ඔය අනිත්‍ය සංකල්පේ අපිට කවදාවත් වෙසක් කූඩුවෙන් ලබන්න වෙන්නේ නැහැ. මොකද හාමුදුරුවෝම කියනවා ඕක තෙමෙනවට පොලිතින් කවරයක් දාන්න කියලා. හැබැයි කිසිම ශාකයක් මොනවා කරන්නේ නැද්ද? අණ්ඩසෛලේ එළියට දාන්නේ නැහැ. ශුක්‍රාණුව දැනගන්න ඕනි මොනවා කරන්නද? අණ්ඩසෛලේ හොයාගෙන එන්න. මම උදේ 5ට විතර නැගිටිනකොට ලෙක්චර්ස් එහෙම යන්න ලෑස්ති වෙනකොට ඇඳෙන් බහිනකොට ජනේලේ පියන අරගෙන එකෙක් ඇවිල්ලා නිදා ගන්නවා. හැබැයි ඔබ හිතපු එක නෙමෙයි මම මේ කියන්න යන්නේ. එයා යන්නේ දේශපාලන වැඩවලට. කලේ ඩබල් මැත්ස් ඒ කියන්නේ PO applied සහ statistics විභාගෙත් පාස් මන්නම් දැකලා නැහැ කවදාවත් ලෙක්චර් හෝල් එකේ ඉන්නවා තවද මේ චරිතේ මාත් එක්ක ඇඳේ උඩ ඇඳේ හිටිය එක කාමරේ අනුර කුමාර දිසානායක ඇයි ඇයි මේක හයිලයිට් කරන්න කිව්වේ බීජානුශාක ලිංගික ප්‍රජනන ව්‍යුහයක් ලෙස පුෂ්පදරයි ඇයි මීට පෙර කතා කරපු අපි මේ ටියුට් එකේ කතා කරපු කිසිම ශාකයක පුෂ්පය කියලා එකක් හම්බුනේ නැහැ එහෙනම් ඇන්තොපයිටා ශාකවල විතරයි මොනවා වෙන්නේද මල් පිපෙන්නේ අර ඉස්සර මට මතකයි ඔය ඒවන් දැන් නැහැ හෙන්නෙත් නැහැ කවුරු හරි ගීත රචකෙක් ලියපු සින්දුවක් තිබුණා හැම ගහකම මල් පිපිලා කියලා සම්පූර්ණයෙන් වැරදීන එක ඒ සම්පූර්ණයෙන් වැරදි. ඒ කියන්නේ යා සින්දු ලිව්වට බයොලොජි ගැන හිතලා නෙමෙයි ලියලා තියෙන්නේ. හරි ඒක එක පැත්තකින් එයා කියයි මෙහෙම. තමුසේ ගොහමද එහෙම කියන්නේ මගේ ගෙවත්තේ තියෙන හැම ගහකම මල් පිපිලානේ කියලා. ඔය එතකොට අපිට කියන්න දෙයක් නැහැ. මොකද තියෙන්නේ ඔක්කොම ඇන්තොපයිටා. මොකද වැඩිපුර තියෙන්නේ ඒවනේ. දැන් අපි දන්නවා ඇන්තොපයිටා නොවන තව ගස් වර්ග ගොඩක් තියෙනවා. ඒවා එකකවත් මොනවා වෙන්නේ නැද්ද? මල් පිපෙන්නේ නැහැ. ඒ හින්දා මේක සුවිශේෂයි. හැබැයි මේ වාක්‍ය ආයේ කියවල බලන්න. බීජානු ශාක පුෂ්පදරයි හරිද ඒක මොකක්ද ලිංගික ප්‍රජනක ව්‍යුහයක් පුෂ්පය කියන්නේ ලිංගික ප්‍රජනක ව්‍යුහයද ඔව් මාර අර්බුදයක් එනවනේ එතකොට මෘත අර්බුදයක් එන්නේ නැද්ද පුෂ්ප කියන්නේ ලිංගික ප්‍රජනක ව්‍යුහයක් නම් මෘත අර්බුදයක් එන්නේ නැද්ද ඒක දැන් ළමයි එතකොට එතකොට අපි මල් කඩාගෙන ගිහින් පූජා කරන එක මාර අවුලක් නේ ඒ කියන්නේ ගස්වල තියෙන ලිංගික ප්‍රජනක ව්‍යුහ කඩාගෙන යනවා කියන්නේ මේ දැන් ඕගොල්ලන්ට එමෙහෙම වුණොත් අවුල් වගේ නේද ඒක නිකන් අනිත් අතට අනිත් පැත්තට මෙහෙම බුදුහාමුදුරන්ට ලිංගික ප්‍රජනක ව්‍යුහ පූජා කරන එක මාරකෙලිය වෙන්නේ මෙහෙමයි ඒක අපි වෙනම බලන්න ඕනේ හරිද දැන් ඕක කියපුවාම තියෙන භයානකකම තමයි මේ මෙහෙම මොකද්ද ඔන්න ඊළඟ දවසේ ඉඳන් මල් පූජා කරන එක නවත්තනවා නවත්තපුවාම ගෙදර යහනවා මොකද උඹට වෙලා තියෙන්නේ එතකොට මොකද කියන්නේ ආපෝ මල් කඩන්න බෑයි ඒවා ලිංගික ප්‍රජනක ව්‍යුහ අනිත් එක ඒක බුදුහාමුදුරන්ට පූජා කරන්න ලැජ්ජ නැද්ද ලිංගික ප්‍රජනක ව්‍යුහ හරි කවුද උඹට ඔවා කිව්වේ කොහොමද මට ඇදෙන හැටි ඒක හරිද ඇයි අපේ සර් කිව්වේ ඔන්න ඊළඟ දවසේ එනවා දෙමව්පියෝ සර් මේ බයලොජි ගන්න නම් බයලොජි ගන්නම් මේ වෙන කුණු හරපු ගන්නන්න එපා මට එහෙම කියලා තියෙනවා ඒකට හේතුව ළමයා වෙනස් වෙලා ඒ හින්දා ඔබ සාම්ප්‍රදායිකව කරගෙන ගිය දේවල් තියෙනවා නේද ඒවා හැමම කරගෙන යන්න හොඳේ ඒවා වෙනස් කරන්න එපා වෙනස් කළත් මං කිව්වා කියලා කියන්න එපා
නික මටගුටි කන්න බෑ හරි මෙහෙමයි යෝගේ ප්‍රශ්නේ තියෙන්නේ බුදුහාමුදුරෝ නම් මම දන්න පරිදි කියලා නෑ කොහෙවත් මට මල් පූජා කරන්න කියලා එහෙම කියලා නෑ මම හිතන විදිහට ඒක පස්සේ හදාගත්ත දෙයක් ඔය ඕක කළා තියෙන්නේ මෙන්න මේකට වෙන්න ඕනි මොකද දන්නවද අර ඒ බුදුහාමුදුරුවන්ගේ දර්ශනය හරියට තේරෙන්නේ නැති කෙනෙකුට පැහැදිලි කරන්න මොන දර්ශනයද අනිත්‍ය තේරුම් කරන්න තමයි ඔක හදලා තියෙන්නේ ඒ කොහොමද මල් පූජා කරපුව අනිත්‍ය තේරෙන්නේ ඇයි දැන් මල් පූජා කරන වෙලාව වෙනකොට ඒවා මොකද වෙන්නේ හරි ලස්සනයි ලස්සන පාට හැඩ සුවඳ ඒ ඔක්කොම තියෙනවනේ හවසට පූජා කළා කියලා හිතන්නකෝ පහුවදා උදේ බලනකොට ඒ අක්කන් එහෙම වෙලා හරිද චප්ප වෙලා හරිද සමහරවල් දවස් දෙක තුනක් ගියොත් පණුවත් ගහලා ගන්ධස්සාරේ බෑ එතකොට ඔබට සංසන්දනය කරන්න පුළුවන් යකෝ මේක එදා පූජා කරනකොට මොනතරම් ලස්සනයිද දැන් හැටි හැමදේම එහෙමද ඔව් හැමදේම එහෙම මොනවා වෙනවද කියන්නේ නিত্য වශයෙන් පවතින්නේ නැහැ කිසිම දෙයක් නিত্যව පවතින්නේ නැහැ දැන් අවබෝධ වුණානේ ඒක අන්න ඒක තමයි අයගේ බලාපොරොත්තුව ඒක තමයි බලාපොරොත්තුව ඉතින් ඔබට මල් පූජා කරන් නැතුව ඒක අවබෝධ වෙනවා නම් ප්‍රශ්නෙකුත් නැහැ දැන් ඔබ හිතනවා නේද ඔබට ඔය අනිත්‍ය සංකල්පය අවබෝධ වෙලා තියෙන්නේ කියලා නිකන් හිතනවා නේද නැහැ අවබෝධ වෙලා නැහැ ඒක අවබෝධ වුණේ නැති බවට හොඳම සාක්ෂිය තමයි ඔබ පන්ති ආපු එක. ඒක අවබෝධ වුණ කෙනෙක් පන්තියෙන් නැහැ. එතකොට ඔබයි මට අවබෝධ නැහැ. මට අවබෝධ වෙලා මං එන්නෙත් නැහැ. අපි කාටවත් ඒක මොනවා වෙලා නැද්ද? අවබෝධ වෙලා නැහැ. එහෙනම් දැන් ඔය කිව්වේ ඒකට කියන්නේ දැනුම. ඒක දැනුමක්. ඒ කිව්ව දේ දැනුමක්. එච්චරයි. දැනුවත් බව තියෙනවා. ඔබටත් තියෙනවා මටත් තියෙනවා. දැනුවත් බව තියෙනවා. හැබැයි මොනවා වෙලා නැද්ද? අවබෝධ වෙලා නැහැ. අවබෝධය කියන එක කාලයෙන් ස්වායක්තව ෂණිකව ඇතිවෙන දෙයක්. ඒක සමාන කරන්නේ හරියට අඳුරු අහසක අර එකපාරට විදුලි කොටනකොට රිදී පාට රේඛාවක් කොහොම එන්නේ? අන්න ඒ වගේ තමයි අවබෝධය කියන එක එන්නේ. පැහැදිලිද ඒක? ඒ නිසා අනිත්‍ය කියන සංකල්පය පිළිබඳ අපිට දැනුමක් තියෙනවා. හැබැයි තාම මොකක් නැද්ද? අවබෝධයක් නැහැ. එතකොට සමහර වෙලාවට හාමුදුරුවෝ අනිත්‍ය පිළිබඳ කියනකොට අපිට හිතෙනවා හාමුදුරුවෝ ඒක මොකද වෙන්නේ අවබෝධ කරන් ඇති කියලා නැහැ. අවබෝධ කරන්නේ නැහැ. ලේසියෙන් අවබෝධ වෙන්නෙත් නැහැ. ඒ හින්දා ඔහොම දිගටම මල් පූජා කරන් යනකොට ඒකම ගැන හිතුවොත් යම් දවසක අවබෝධ වෙන්න ඉඩ තියෙනවා. අවබෝධ වෙන්නේ නැතුවම මැරලා යන්නත් ඉඩ තියෙනවා. ඒකයි ප්‍රශ්නේ. සමහර වෙලාවට ඒ අපි අවබෝධ කරන්නේ يعني අවබෝධ කියන දැනුමක්වත් නැහැ සමහර දේවල් වලට. අවබෝධ නම් කොහොමත් නැහැ. ඔය වෙසක් කූඩුත් එහෙමනේ. වෙසක් කූඩු හදන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේකනේ වෙසක් කූඩුව හදලා ඉවරලා මාර විදියට මාංශ වෙනවනේ බට සුද්ධ කරන තැන ඉඳන් ඔය කරලා මාංශ වෙලා දවස් දෙක තුනක් මාංශ වෙනවා ඔකට හරි දාලවලා රැලි යලෝලා ඔක්කොම කරලා දැන් මොකද කරන්නේ ඕන්න අදාළ දවසේ එල්ලනවා එළිය හරි එල්ලලා ඔක්කොම කරලා ඉතින් ඔක බල්ලා ඉතින් දැන් නිදා ගන්නවා පවෝදා උදේ නැගිටලා බලනකොට පාන්දර 4ට විතර වැහැලා ගිහින් බලන වෙසක් කූඩුව දිහා අර පාටවල් හේදිලා වැක්කෙවිලා පාපොහෝම තලි තලි ඇවිල්ලා නූල් වගේ වැක්කෙනවා ඒ වය මොකුද කෝඳුරුව වහලා හාපු මී අර ඊයේ එච්චර ලස්සනට තිබිච්ච වෙසක් කූඩුවද ඕ ඒකමද නැත්නම් මේ එකක්ද ඒකමයි ඒකමයි ඒක මෙච්චර කැත වෙලාද ඔව් ඒකනේ ඉන්නම් ඒකනේ කොච්චර මහන්සි වුණත් කොච්චර ලස්සන දෙයක් වුණත් මොකක් වෙනවද ඒක වෙනස් වෙනවා. ඒ තමයි ලෝකේ ස්වභාවය. දැන් ওই අනිත්‍ය සංකල්පය අපිට කවදාවත් වෙසක් කූඩුවෙන් ලබන්න වෙන්නේ නැහැ. මොකද හාමුදුරුවෝම කියනවා ඕක තෙමෙනවට පොලිතින් කවරයක් දාන්න කියලා. ඉතින් ජීවිතේට අනිත්‍ය මෙනෙහි කරන්න හම්බ වෙන්නේ නැහැ. මම දකිනවා සමහර පන්සල්වල පීරියට දාලා මේ පාර දාපු වෙසක් කූඩු ලබන පාර වෙනකනුත් තියනවා. අයි වටේට පොලිතින් දාලානේ තෙමෙන්නවත් වෙලාවක් නැහැ. මට ඒක පොඩි කාලේ මතක් වෙනවා. පොඩි කාලේ දෙනාට බකට් අර ඉටිපන්දමක් ගහන්න තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ගේ පොඩි කාලේ මගේ පොඩි කාලේ ගොඩක් වෙනස්. යුග ගණනාවක් නේ හරියද? වෙනස. ඒ බකට් ගෙනත් දෙනවා පාට පාටින් හරියද? එතකොට දැන් අපිට මේ දැන් අදෝක පත්තු කරලා ගස්වල ඉල්ලලා හෙටත් පත්තු කරන්න ඕනේ හරියද? ඉතින් එක එක පාටින් තියෙනවා. හරි ලස්සන පාටවල හරි. දැන් ඔය කොහොම ඉල්ලලා දිනකොට හිටි ගම හොස් ගාලා එකක් ඇවිලෙනවා. ඉතින් අපි ගිහිලා ගහලා ගහලා නිමවට වැඩක් නැහැ. මේ වගේ රවුමක් මෙහෙම වෙලා. ආය ආරම්භ දෙන්න සල්ලිත් නැහැ නේ. දෙමාපියෝ ගාව මාර දුකයි ඉතින් දැන් මේක
හැබැයි ටිකක් වෙලා යනකොට හිතෙනවා එහෙම තමයි නේද ලෝකෙ හැටි. ඊටිපන්ද මැල වුණොත් එහෙම පිච්චෙනවා. පිච්චුනොත් අර්ථවිච සුන්දරත්වේ නැහැ. ඕක වෙසක් කාලා හයක් විතර යනකොට අවබෝධම නෙමෙයි හොඳට දැනෙන්න ගන්නවා. ඊට පස්සේ අපි දන්නවා මේක මෙහෙම වෙන්න පුළුවන් කියලා. ඒ හින්දා පත්තු කරනකොටම දන්නවා මේක මෙහෙම වෙන්න පුළුවන් කියලා. එතකොට ඒක එහෙම වුණයි කියලා දුක නැහැ. මොකද ඒක වෙන්න පුළුවන් දෙයක්. අපි මේ කතා කරපු හැම ගහකම ජායා ජන්මානුව කියන්නේ අණ්ඩය. ඒක එළියට දාන්නේ නැහැ කියලායි කියන්නේ. හැබැයි ශුක්‍රාණුව කියන්නේ පුංජන්මානුව ඒක එළියට දානවා. ඒක එළියට දානවා. ශුක්‍රාණු දානියෙන් ශුක්‍රාණු එළියට දානවද නැද්ද කියන්නේ? එළියට දානවා. හැබැයි කිසිම ශාකයක් මොනවා කරන්නේ නැද්ද? අණ්ඩසෛල එළියට දාන්නේ නැහැ. ශුක්‍රාණුව දැනගන්න ඕනේ මොනවා කරන්නද? අණ්ඩසෛලේ හොයාගෙන එන්න. අණ්ඩසෛල එළියට දාන්නේ නැහැ. ඕක අපෙත් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම. සාමාන්‍යයෙන් වැඩිපුර නිදහසක් දෙනවා පිරිමි ළමයින්ට. ඒ සමාජ ක්‍රමයේම හැටි වැඩිපුර නිදහසක් දෙනවා පිරිමි ළමයින්ට. පෙරහැර බල්ලා එන්නම් කියපුවන් හා කියනවා. බල්ලා වරින් රෑවෙන්න නැතුව ගොඩක් කියලා. ගෑන් ළමෙක් ඇහුවොත් එහෙනම් මම ගිහිල්ලා තනියම පෙරහැර බල්ලා එන්නද කියලා මේ. ඇයි ඒ? ඉල්ලනවා කොහොම සමායිතිය. ආගෙන. ඒ කියන්නේ පිරිමි ළමයට නිදහස එහෙම යන්න එරියට ගෑන් ළමයින්ට එහෙම යන්න දෙන්නේ නැහැ. ඒ හැටි. ඔක කැම්පස් එකේදී හොස්ටල් වලත් තියෙනවා එහෙම. පිරිමි ළමයින්ගේ හොස්ටල් එකේට ඕනි වෙලාවක එන්න පුළුවන් ඕනි වෙලාවක යන්න පුළුවන්. සමහරුන් පාන්දර 4ට එනවා. සමහරුන් රෑ 12 මාට විතර එනවා. සමහරුන් 12 මාට එනකොට සමහරුන් මොකක් වෙනවද? ඒ වෙලාවට ආපහු යනවා. ඔබ දන්නේ සමහර දේවල් අපල් කිව්වට විශ්වාස කරන්නේ නැතුව ඇති. ඔබ දන්නවද තට්ටු ඇඳන් කියන ඒවා? ඇඳේ තට්ටු දෙකක් තියෙනේ හොම්. අපේ හොස්ටල් එකේ තිබුණේ තට්ටු ඇඳන්. අපේ කාමරේ තිබුණේ. අර මේ පැත් එකක් ඉන්නවා. අර මේකෙන් නැගලා මේ උඩ තියෙනවා තව එකක්. හරි? එතකොට ඔය තට්ටු ඇඳේ යට තියෙන ඇඳේ තමයි මම හිටියේ. උඩින් තියෙනවා ජනේලකුත්. ඒ ජනේලේ කූරු නැහැ. පියන විතරයි තියෙන්නේ. කූරු නැහැ. හරි? මම උදේ 5ට විතර නැගිටිනකොට ලෙක්චර්ස් එහෙම යන්න ලෑස්ති වෙනකොට ඇඳෙන් බහිනකොට ජනේලේ පියන අරගෙන එකෙක් ඇවිල්ලා නිදා ගන්නවා. ද මාරු වැඩේනේ. මම යනකොට ලෙක්චර්ස් වලට නැගිටලා එයා ඇවිල්ලා නිදා ගන්නවා. මම ඇවිල්ලා නිදා ගන්නකොට ඌ යනවා ලෑස්ති වෙලා. කොයි ලෝ යනවද දන්නේ නැහැ. රෑට ලෙක්චර්ස් නැහැ. යනවා කොයි යනවද? අබැයි ඔබ හිතපු එක නෙමෙයි මම මේ කියන්න යන්නේ. එයා යන්නේ දේශපාලන වැඩවලට. හරි. දේශපාලන වැඩවලට යන්නේ. හරි. ලෙක්චර්ස් යන්නේ නැහැ. හැබැයි මොකෝමාරි විභාගෙත් පාස්. එක ලෙක්චර් එකකට ගිහිල්ලා නැහැ. විභාගේ කාලේට මොකද කරන්නේ? ලෙක්චර්ස් කිය කෙනෙක්ගෙන් මොකද කරන්නේ? ෆොටෝ කොපි ගහගන්නවා. ෆොටෝ කොපි ගහපු නෝට් තමයි පාඩම් කරන්නේ. කලේ ඩබල් මැත්ස්, ඒ කියන්නේ PO ඇප්ලයිඩ් සහ ෆිසික්ස්. නෑ, PO ඇප්ලයිඩ් සහ මේ ස්ටැටිස්ටික්. විභාගෙත් පාස්. මම නම් දැකලා නැහැ කවදාවත් ලෙක්චර් හෝල් එකේ ඉන්නවා. ඉන්නේ කොහොමද ඉතින් අර මං කියවන එන යන වෙලාව? මම යනකොට ඌ නිදිනවා. මම නිදිනනකොට ඌ යනවා. හැබැයි මේ කවුද කියලා කිව්වොත් ඔබ පුදුම වෙනවා. කවුද මේ චරිතේ? මාත් එක්ක ඇඳේ උඩ ඇඳේ හිටිය එක කාමරේ අනුර කුමාර දිසානායක. එයාගේ කැම්පස් එකේ නම ඒක නෙමෙයි. අරවින්ද දිසානායක. පස්සේ තමයි අනුර කුමාර දිසානායක වුනේ. අපි තාමත් කියන්නේ අරවින්ද කියලා. බාණ්ඩ ඒ කාලේ මම මෙතෙන්ට එයිද, එයා එහෙම චරිතයක් වෙයිද දන්නේ නැහැ කවුරුත්. කවුරුත් දන්නේ නැහැ.
කවුරුත් ගණන් ගන්නෙත් නැහැ. කවුරුත් ගණන් ගන්නෙත් නැහැ. ඒ කාලේ මගේ නම කිව්වට මෙලෝ යකෙත් දන්නේ නැහැ. එයත් එහෙමයි. ඒ නිසා හරි පුදුම ගමන් තියෙන මිනිස්සු. මම කියන්න ගියේ දේ නෙමෙයි කිව්වේ. නමං කිව්වේ පිරිමි ළමයින්ගේ හොස්ටල් එකට ඕන වෙලාවක එන්න පුළුවන් ඕන වෙලාවක යන්න පුළුවන්. ගෑන් ළමයින්ගේ හිම බෑ. නමේට හොස්ටල් එකේ ගේට්ටුව වහලා තඩිබ්බෙත් දානවා. ඉන් පස්සේ ආවට වැඩක් නැහැ ගහයට බුදියන්න වෙන්නේ. යන්න බෑ ඇතුළට. ගන්න. හරි. නමින් පස්සේ එළියට යන්නත් බෑ. සාමාන්‍යයෙන් එහෙම තමයි ලෝකේ ස්වභාවය හැදිලා තියෙන්නේ. ගසුත් අණ්ඩ සෛල එළියට දාන්නේ නැහැ. චුක්‍රාණු එළියට දානවා. බෝනේ අණ්ඩ සෛලයක් හොයාගෙන ඵලයන් කියලා. පුදුමයිනේ ස්වභාව ධර්මයේ ඒක තමයි. ගොඩක් ಜಾති ඉගෙන ගන්න පුළුවන් බයොලොජිත් එක්ක.